ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2023 ජනවාරි මාස 23 වනදා ඇදහිල්ලේ ප්‍රකාශයන් මම මිනිසුන් ගොඩනගන්නෙක් බව ප්‍රකාශ කරමි ඔවුන් තුල ඇති හොඳම දේ පිටතට ගෙනීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීමට පුද්ගලයන් දිරිමත් කිරීමට මම අවස්ථා සොයමි මම ඇදහිල්ලේ සහ ජයග්‍රහණේ වචන කතා කරමින් ඒවා තහවුරු කරමින් ඒවා අනුමත කරමින් ඒවා අගය කරන බව ඔවුන්ට දන්වන්නෙමි මම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ බීජ කැඳවන්නේ ඔවුන්ට උසස් වීමට සහ දෙවියන් වහන්සේ ඔවුන්ව මැවු සියල්ල බවට පත්වීමට උපකාර කිරීමෙන්ය පරම්පරා ගණනාවක අතිවාරම් නගා සිටීමට පැරණි පාළුතෙන් ගොඩනගන්නට මම ක්‍රිස්තුස් වහන්සේ තුල සම්නද්ධව සිටිමි එවිට සියලු දෙනා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනුමෙහි වාසය කරනු ඇත මම උල්ලංඝනය වුණු තැන් අලුත් වෙදියා කරන්නේ මාර්ග ප්‍රතිෂ්ඨාපනය කරන්නෙක් වෙමි මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය මා තුළ ඇත දෙවියන් වහන්සේගේ ජීවයේ සා ස්වභාවයේ මා තුළ ඇති බැවින් මම ජයගත්තෙකු සහ ජයග්‍රහයෙකුට වඩා වැඩි ජයග්‍රහයෙකු වේ මම ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙමි එම ස්ථානයේ දිව්‍යත්වයේ රජකරන ස්ථානයක්ය මම දෙවියන් වහන්සේගෙන් පැමිණ ඇත එබැවින් මා තුල උසස් ජීවන නීතිය ක්‍රියාත්මක වේ හාලෙලුයා ආමෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම පොහොසත් මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම සියල්ලන්ගේ සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත මම පෙනෙන දේ ගැනනුව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමින් වහන්සේගේ ගෘහයේ සරු ඵල ඇති භූමියක් මත රෝපණය කර ඇත මම මගේ ස්වාමින් වහන්සේගේ මළුවෙහි ඇති තල්ගසකට සමානව සස්ත්‍රීකය මම නිසි සමයේදී බහුල ලෙස ඵල දරයි මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂයෙන් පරිහරිතයකි මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ සමෘද්ධිමත් වන්නෙමි මම කොළපරවි නොවන ගසකට සමානය ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ලබා ගනිමි මම ආත්මික ජීවියෙකි මගේ ආත්මයට ප්‍රාණයක් ඇත මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුල ජීවත් වේ මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි මාගේ ප්‍රාණය සවන් දෙයි උපදෙස් ලබා ගනී මාගේ ශරීරයට උපදෙස් දෙයි මාගේ ශරීරය අවනත වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මාගේ ශරීරයට මෙසේ වදාළමි දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතයේ සෑම විටම මාගේ දිව්‍ය තුලින් පැහැදිලිව ප්‍රකාශ වේ මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙන් පරිපූර්ණ වීමට මම මාගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මාගේ සිතට අණ කරමි මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි මම මගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස්වලට ශක්තිය පිළිබඳව වදාළමි මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි මම මගේ පෙනහළු හා පටකවලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරයේ ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි මම මගේ වකුගඩු අක්මාව සහ අග්න්‍යාශයට පරිපූර්ණත්වය පිළිබඳව වදාළමි මගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත මගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළගැසී සවිමත්ව සහ ස්ථීරව ඇත මගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි මගේ ඇස් පැහැදිලිව හා පරිපූර්ණව පෙනෙන අතර මාගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි අලුත උපන් බිලිත කුහා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මෝරුතුයි නිරෝගී මගේ කෙස් කලඹේ කූප තදින් හිසට යාවී ඇත මම මගේ කෙස් කලඹට හරියාකාරව රැඳීමට
වර්ධනයේ අවශ්‍ය දැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි. මගේ දත් විදුරුමස් හකුස්ති සහ ස්නායු හා රුධිර සැපයුම සෞඛ්‍ය සම්පන්න අතර සවිමත් සහ පරිපූර්ණයි. මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන සම්ප්‍රේෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් ඉෂ්ට කරයි. මාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණයේ අවශෝෂණය උරා ගැනීමට හැකි වන අතර සියලුම ආහාර ශරීරගත වූ පසු පරිවෘත්තීය අපද්‍රව්‍ය නිපැයුම් නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහිවීම් මත්පැන් නිකොටින් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම තාක්ෂණයේ මාධ්‍ය කල් දැමීම ඕපාදූප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම බලහත්කාරයෙන් මිලදී ගැනීම යනාදී සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළ අධික ලෙස තෘප්තිමත් වීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට යොමු කරමි. ජේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දෙවියන් වහන්සේ මැවූ සෑම දෙයක්ම මට ජීවේ සහ සුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන අසාත්මිකතාවන්ට මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ මුළු පොළොවම පාලනය මගේ අතට පත් කර ඇත. මාගේ ප්‍රජනක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතා කාර්යක්ෂමව හොඳ සංචලනයකින් යුත් ශුක්‍රාණු නිපදවයි තැන්පත් කරයි. මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැවූ අයුරින්ම පරිපූර්ණ ලෙස මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. ආමේන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විද්‍යුත් හා රසායනික සංඛ්‍යාත සමගීන් හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අණ කරමි. මාගේ සම්පූර්ණ මානව ව්‍යුහය පරිවෘත්තීය සහ කායික ක්‍රියාවන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල පරිපූර්ණ වේ. මහිමය වේවා. හාලෙලුයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන සුධාත්මයාණන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. සාමය වේවා.